සුබ මධ්‍යහනක් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල කොරෝනා රෝගීන් 835යි PCR පරීක්ෂණ අඛණ්ඩව අනිද්දා සිට සතුසත් වටපුරා වැඩ ජනතාවට කවන්න හැදූ කුණු ලූණු තොගයක් දඹුල්ලේදී අත්අඩංගුවට කොරෝනාවට බෙහෙතක් සොයාගන්නා තෙක් සුපුරුදු ජීවිතය බෑ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි දේශීය ප්‍රවෘත්ති මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් තිබෙනවා पूर्ण सुवे लबा 240 दिनको रोहल्वलिन पिटवकोस अति बबाई सौख्य अंश प्रकाश कले ईय दिनेदी पमनक पीसीआर परीक्षण 1821 सिदुकल बव सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जासिंग महता प्रकाश कला जातिक भुवन रोग विद्यायतन रोहल्वल प्रतिकार लबन कोरोना रोगीन के संख्या 586 वैद्याधीक्षण अटते पुत्कल निकसेतिस्पास दिनकु प्रतिकार लबमिन सिटिनवा बेतेक एक दिनक देसिदुकल वेडिम पीसीआर परीक्षण संख्या ई दिने दी सिदुकल बवाई विशेषज्ञ वैद्य अनिल जासिंह महता प्रकाश कले ये दिने दी पीसीआर परीक्षण दिनकट वेडिम संख्या वार्ता उना इम संख्या 1821 1821 717 क्षेत्रीय करुण लेबु परीक्षण दंग मे क्षेत्रीय किरीमेदी नाविक बटेन गिय गंबल ए प्रदेश वल प्रधान वशें केरनवा इट अमतरव कोलंब प्रदेशेत विविध खंडायम वल सलकीतु संख्यावक केरनवा ए वगेम निरोधायन मध्यस्थान वल 247 ईये दिने मेव परीक्षण सिदु करला तियनवा बंडार नायकपुर ए वगे දාබරේමාවත මේ ස්ථානවලින් රෝගීන් වාර්තාවන්නේ නැහැ ඒ නිසා මං හිතන්නේ දින කීපයකින්ම අපට මේ ප්‍රදේශ විවෘත කිරීමට හැකියාව ලැබෙනවා පුත්කලයන් 5766 දෙනෙකු මේ වන විට නිරුධායන අවසන් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා දැනට නිරුධායන මධ්‍යස්ථාන 39ක පුත්කලයන් 4961 දෙනෙකු සිටින බවයි ඒ මහතා ප්‍රකාශ කළේ ඊයේ දිනේදී ශ්‍රී ලංකා තුල වාර්තාවුණු අසාධ්‍ය සංඛ්‍යාව 11ක් වෙනවා. ඒ 11 දෙනාම ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳුරේ විරෝධාර රණවිරුවන් දැන්ට 240 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබලා තිබෙනවා. නිරෝධායන සඳහා සම්බන්ධ වුණු අයවලුන් 5766 දෙනෙකු නියස්වලා ගොස් තිබෙන නිරෝධාර කටයුතු නිරුද්ධවන් පස්සේ මේ දක්වා දැනට නියෝජන මධ්‍යස්ථාන 39ක් තුල 4961 දෙනෙකු නිරෝධායන මෙමින් පවතිනවා. අද දිනේදී සැලකීසු ප්‍රමාණයක් නිරෝධායන අවසන් වී යෑමට නියමිතයි 580ක් අද දිනේ විවිධ නිරෝධායන මධ්‍යස්ථානවල විශේෂයෙන්ම යාපනයේ 258 දෙනෙකුත් මේ ආකාරයෙන් නිරෝධායන කටයුතු නිගමනයට නියමිතව තිබෙනවා. කොරෝනා රෝගීන් බවට තහවුරු වූ පිරිස් හඳුනාගත් හා ඔවුන් ඇසුරු කළ පුත්කලයන් පදිංචිව සිටි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් කොළඹ මහනගර සභාව අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කරනවා. ඒ අනුව කොළඹ චින්තු පිටියේ ප්‍රදේශයේ PCR පරීක්ෂණ සිදු කෙරුණා. ඊයේ දිනේ අපි මරදාන ප්‍රදේශයේ අහඹු ලෙස PCR පරීක්ෂණ 60ක් සිදු කරනු ලැබුවා. ඒ අතරේ රෝගීන් එක්කෙනෙක්වත් වාර්තා වෙලා නැහැ. අද දිනේ ඒ වගේම අහඹු සාම්පල අපි මේ ජින්තු පිටිය ප්‍රදේශයේ ආවට නිවාසවලින් පුද්ගලයන් තෝරාගෙන PCR පරීක්ෂණ සිදු කරනු ලබනවා. පරීක්ෂණ 50ක් පමණ කරන්න තමයි අදත් බලාපොරොත්තුව. කන්දකඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 62 දිනෙක එම කටයුතු අවසන් කර නිවෙස් බලා අද පිටව ගියා. හොඳ දෙයක් අපිට කරලා දුන්නා ගණවීරයට අපිට දෙන්න. ස්තුතියි. කොළඹ අලුත් කඩේ ඇතුළු ප්‍රදේශ කිහිපයක පිරිසකුයි යලි නිවෙස් වෙත පැමිණියේ. යුද හමුදා වෛද්‍ය බලකාය අධීක්ෂණ යටතේ දින 20ක කාලයක් මෙම පිරිස නිරෝධායනයට ලක් වුණා. බෑතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී කොළඹ ගම්පහ කලුතර පුත්තලම යන දිස්ත්‍රික්කවල ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අනිද්දා සිට ආරම්භ කෙරෙනවා. යනුව කොටුව දුම්රිය ස්ථානයේ සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයට ලක් කිරීම අද සිදු කෙරුණා. කොරෝනා වෛරසයට එරෙහිව නිසි ප්‍රතිකාරයක් සොයාගන්නා තෙක් සුපුරුදු ජීවන රටාවෙන් බැහැරව සිටීමට ලොව සියලු දෙනාටම සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සේවා හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයින් පවසන්නේ
කොරෝනා වෛරසයට එන්න තක් නිපදවන තෙක් ලෝපුරා ජනතාවගේ ජීවන රටාව සැලකිය යුතු ලෙස වෙනස් කරගත යුතු බවයි. ගතවන සෑම විනාඩියක්ම මනස සිහි කල්පනාවකින් යොතව කටයුතු කිරීම වෛරසයට එරෙහි එන්න තක් හෝ ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සිදු විය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය බෙවර් විට ලෝපුරා 414255 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1385558. වෛරසයේ ආසාදනය හේතුවෙන් මරණ 276236ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 212ක වෛරසයේ ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. COVID-19 ගෝලීය වසංගතයෙන් වසරක් තුළ අප්‍රිකා ජනගහනයෙන් 190,000ක් පමණ මිය ආහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසනවා. මෙම තත්ත්වය වැළැක්වීමට නම් දැඩි පාලන පියවර අනුගමනය කළ යුතු බවයි අප්‍රිකානු කලාප ප්‍රධානී පවසන්නේ. ඇමරිකා ජනාධිපති නිල නිවසේ තවත් කාර්ය මණ්ඩල සමාජිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ බව වාර්තා වන්නේ දවල මන්දිරයේ සේවය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් දිනකට පසුයි. ඇමරිකානු කම්කරු ඉතිහාසයේ දරුණුම කාලය ගෙවුණු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වලා දෙනවා. මාර්තු දෙවන සතිය සිට අප්‍රේල් දෙවන සතිය දක්වා ඒ මාසයක් අතර කාලය කොරෝනා වෛරස සටනේ දැඩි පීඩාවකට ලක්වීමට ඇමරිකානුවන්ට සිදු වුණා. මිලියන 20.5ක රැකියා අහිමි වීම සිදු වෙලා තිබෙනවා. දමන මන්දිර කාර්ය මණ්ඩල කොරෝනා වෛරස පරීක්ෂාවේදී උප ජනාධිපති මයික් පෙන්ස් මහතාගේ මාධ්‍ය ලේකම්වරිය වන කේටි මිල මහත්මියගේ වෛරසය ධනාත්මක බව අද දවසේදී වාර්තා වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණු නිව්යෝක් ප්‍රාන්තයේ මේ දිනවල දිනක මරණ සංඛ්‍යාව කිමෙන් අඩු වෙලා තිබෙන බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා සඳහන් කරා. ඒ වගේම මේ කොරෝනා වෛරස සටනේදී ඒට ශක්තිමත්ව මුහුණ දෙන්නට හැකි වුණ බව තමයි ආණ්ඩුකාරවරයා තවදුරටත් ප්‍රකාශ කළේ. වෛරසය පැතිරීම මැඩ පැවැත්වීම සඳහා කුවේටයේ හිට දින සිට දින 20ක් අකණ්ඩව වසා දැමීමට තීරණය කර තිබෙනවා. කුවේට් රජය විසින් ඒ හඳුන්වා ඇත්තේ සම්පූර්ණ ඇඳිරි නීතියක් ලෙසින්. මෙතෙක් කුවේටයේ පැවති සවස 4 සිට පසුදා උදෑසන 8 දක්වා ඇඳිරි නීති කාලය රජය අමාත්‍යාංශ ඇතුළු කාර්යමණ්ඩලවල කටයුතුද මේ මාස 31 වෙනිදා දක්වා අත්හිටුවා තිබෙනවා. ඉතාලියේ කොරෝනා වෛරස් කේන්ද්‍රයේ වූ ලොම්බාඩි ප්‍රදේශයේ අගනුවර වන මිලාන් හි ජනයා නිරෝධායන සීමාවන් ලිහිල් කිරීම අවභාවිත කරන බවටද තොරතුරු වාර්තා වෙනවා. ඉතාලිය අධියර 3ක් යටතේ සම්පූර්ණ විවෘත කිරීමට ඉතාලි බලධාරීන් බලාපොරොත්තු වෙලා තියෙනවා. දැන් දෙවෙනි අධියර මේ මොහොතේ ක්‍රියාත්මකයි. තුන්වෙනි අධියරේ කොටසක් වශයෙන් තමයි ඉතාලිය මේ මොහොත වන විට ඔවුන්ගේ සංචාරක ඒ වගේම ඔවුන්ගේ උද්‍යාන විවෘත කිරීමට කටයුතු යොදා තිබෙන්නේ. මෙම කාල සීමාව තුළ ඉතාලි බලධාරීන් සීලම රටා සියල්ලකින් ඉල්ලා සිටිනවා. කොරෝනා වසංගතයේ 100%ක් ඉතාලියෙන් තුරන් වී නැති නිසා ඉතාලි රජය දැනට පනවා තිබෙන සෞඛ්‍ය විධිවිධාන ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියට අනුකූලව කටයුතු කරන ලෙස මේ මොහොතවලට සියලුම රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 1059 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඇඳිරි නීති ආරම්භ වූ දිනේ සිට මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 49784ක්. ඇඳිරි නීතියට අවනතව කටයුතු කරන ලෙසයි ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයන් 1059ක් මේ අද උදෑසන 6:09 වෙච්ච පැය 24 තුළ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම මුළු සංඛ්‍යාව 49800ක් වෙනවා. වාහන මුළු කාලය තුළ 12900ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. ඉන්න අද දිනේ සෙනසුරාදා හෙට ඉරිදා මේ දින දෙකේ නිවසලටම වෙලා ඉන්න කියන පණිවිඩය තමයි කියන්න තියෙන්නේ. නීති විරෝධී කටයුතු වලට ගත වෙන්න එපා. ඒකම සමාජ දුරස්ථභාවයේ තියාගන්න කණ්ඩායම් හැටියට එකතු වෙන්න එපා. නිවසටම වෙලා ඉන්න. ඒ අනුව ඉදිරි කටයුතු වලට සූදානම් වෙන්න. ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ කොටු වී සිටින ජනතාව ගම්බිම්බලා පිටත් කර යැවි මේ වැඩපිළිවෙල යටතේ ගල්කිස්ස ප්‍රදේශයේ සිට පිරිස රැගෙන යාමට අද කටයුතු කෙරුණා. ජනතාව ගම්බිම්බලා පිටත් කර හැරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන වැඩසටහනේ 4 වෙනි අදියර යටතේ පුත්කල 1200 දෙනෙකු පමණ ගම්බිම්බලා පිටත් කර හැරීමට අද කටයුතු කෙරුණා. ශරීර උෂ්ණත්වයේ මැනවැලීමෙන් පසුව මුඛාවරණ සහිතව මෙම පිරිස රැගෙන යාම සිදු වුණා. තව තමයි ගම්බිම් වලට යන්න ගෙවල් වලට යන්න ප්‍රවාහන පාසුකම් පොලිසියෙන් සලසලා තියෙනවා.
මේ ෆෝම් එක බාර දෙන්න අදාළ පොලිස් ස්ථාපතිවරයාට මගදී මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් මේ බස් එකේ යනවා ඒ දෙන්නට කියන්නේ මේ වීදුරු මහතුරුන්ට කියන්න ඕගොල්ලන්ගේ සහයෝගය දෙන්න මේ ආයතන මේ කාර්යය හොඳට නිම කරගන්න जनाधिपति कार्यालय अग्रमात्य कार्यालय सह पोलिसी हा डेगिनहिर पलात्सवह आंडुकार कार्यालय मिम वेडसटहन संधा सहाय लबा देनवा अग्रमात्य कार्यालय निलधारी नेतलु पिरिसक मिमवस्तावटेक्व सिटिया මේ ඇඳිරි නීතිය පැනවපු දවස් ඉඳලා අග්‍රාමාත්‍ය කාර්යාලය තුල ජනාධිපති කාර්යසාධක බලකායේ කෝල් සෙන්ටර් එකක් දාලා තිබුණා. ඒ කෝල් සෙන්ටර් එකට දිනපතා දුරකථන ඇමතුම් ගලා එන්නට ගත්තා. తాවකාලික නවාතැන්පළවල හිර වෙලා ඉන්න ආදරණීය ජනතාවගෙන් මේ සියලුම දේවල් අපි ලේඛනගත කරා වගේම ගරු අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් අපි මේ සියලුම දෙනාට අවශ්‍ය ආහාර හැම වෙලාවෙම ලබා දීලා මොවුන්ගේ දුකසප හොයලා බැලුවා. මේ සියලුම දෙනාට මේ ප්‍රවාහන පහසුකම් නොමිලේ ඒ වගේම ආහාර ලබා දීලා තමන්ගේ අදාළ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයේ जनता जनाधि सभापति नुशाद पेरेरा महता पवसनवा अत्यावश्य भांड हिंगेकिन तोरव स्थापीमट सूदानम बवाई ए महता किया सिटिन्ने මුළු ලංකාවම අලෙවිසල් 400ක්ම විවෘත වෙනවා සඳුදා සිට උදේ 8 සිට සාමාන්‍යයෙන් දවල් 2 3 වෙනකන් අපි විවෘත වීමට සූදානම් වෙන තමා සිටින්නේ අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අංශ අවවාද දෙන විදිහට ඔබගේ සමාජ දුරස්ත්‍ය තියාගෙන ඇතුළු වෙන්න කියලා සෑම දිනම ඇතුළට ගන්න නැහැ එකපාරම අපි සාමාන්‍යයෙන් 6-7 දෙනෙක් ඇතුළට අරගෙන ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ අරගෙන ඒගොල්ලන් පිටට ගියාට පස්සේ ඊළඟ කොටස තමයි අපි ගන්නෙ කරුණාකරලා පොරගන්න එපා ඔබගේ ශාරීරික සෞඛ්‍ය සමගම සේවක සේවිකාවන් අපි මංගේ ශාරීරික සෞඛ්‍යත අවශ්‍යයි විනාඩි 20ක් ඇතුළත ඔබගේ අත්‍යවශ්‍ය ආහාර ලබාගෙන පිටත් වෙන්න කියලා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔන්ලයින් ක්‍රමයට නොබැඳි ජාතීන්ගේ නායක සමුළු අමතා කළ කතාව අද පස්වරු 6ට විකාශය කරනවා කොවිඩ් 19 වසංගතය ජය ගැනීම මාතෘකා කොට ගන්න නොබැඳි ජාතීන්ගේ ඔන්ලයින් නායක සමුළු අමතා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ කතාව මේ 9 සෙනසුරාදා පස්වරු 6ට බලාපොරොත්තු වන්න කොළඹ වරායෙන් එවත් කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු කිලෝග්‍රෑම් 25000ක පමණ ප්‍රමාණයක් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා හොඳ තත්ත්වයේ පවතින ලුණු සමග කලවම් කරමින් මේ වාලිවි කිරීමටයි උත්සාහ දරා තිබෙන්නේ පරිභෝජනයට නුසුදුසු ලුණු විදේශයන්කින් ආනයනය කර තිබෙනවා අනිද්දා සිට බොහෝ ප්‍රදේශවල ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග මෙම ලුණු වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බව දබුල්ල මහජන සෞඛ්‍ය සේවා නිලධාරීන් ප්‍රකාශ කරනවා ප්‍රදේශයේ වීමෝලකදී කාන්තාවන් 50 දෙනෙකු පමණ යොදා ගනිමින් නරක්කු ලුණු ඉවත් කර ඒ අතරේ තිබූ අනෙක් ලුණු වෙළඳපොළේ ඇති උසස් තත්ත්වයේ පවතින ලුණු සමග කලවම් කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණා මේවා පරීක්ෂා ලක්කරන විටත් දැඩි දුර්ගන්ධයක් පැවති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරන්නේ පසුගිය රජයේ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල ස්ථිර තැන්පතු භාවිත කරමින් මූල්‍ය වංචා කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දැඩි දඬුවම් ලබා දිය යුතු බව නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත් ස්වාමීන් වහන්සේ පවසනවා කරුතර දීපවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා राज्य मध्य आयतन वाले रेटिंग मेवन वेवा विशेष स्वाधीन रूपये आयतने
ඉහළම තැනකට මේ වෙනකොට පත් වෙමින් පවතිනවා පසුගිය කාල පරිච්ඡේදය තුළ රටට අනාවරණය කළ රාජ්‍ය මාධ්‍ය ආයතනවල විශාල මූල්‍ය අක්‍රමිකතාවය සිදුවුණු බිත්ති අපි මේ වෙලාවේ ඉතාමත්ම කරුණාවෙන් ඒ ආයතන ප්‍රධානීන්ට මතක් කරනවා මේ කාරණාවන් පිළිබඳව හොයලා බලන්න ස්වාධින රූපවාහිනී සේවයේ ජාතික රූපවාහිනී සේවයේ ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතනවල ස්ථිර තැන්පතු වලට මොනවද වුනේ ස්ථිර තැන්පතු වලින් අරගෙන ඒ තැන්පතු වල සිදුවලා තියෙන මොනවද කියලා විමර්ශනයක් සිදු කරලා ඒ හැම දිනාටම එරෙහිව දැඩි දනුවම් ලබා දීමට කටයුතු කරන්නේ කියලා අපි මේ වෙලාවේ ඉල්ලා සිටිනවා මොකද රාජ්‍ය මාධ්‍ය ආයතන මේ වෙනකොට ඉතාමත් මිහිල තැනකට පත් වෙමින් පවතින හොඳ මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණය මධ්‍යස්ථ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමක් සිදු වෙමින් පවතින ඉතින් ඒක පිළිබඳව අපි සතුටට කාරණාවක් රාජ්‍ය මාධ්‍ය ආයතන කියන ජනතාවගේ ආයතන ඒ ජනතාවගේ ආයතන ආරක්ෂා කිරීම හැමදෙනා සතු වගකීමක් කොරෝනා වසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීමේ වැඩසටහන් රැසක් වෙසක් පුන් පොහොයට සමගාමීව සංවිධානය කර තිබුණා රටට සෙත්පතා ආශිර්වාදාත්මක පින්කම්ද පැවැතුණා රටට සෙත් ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍රයේ දේශනා කිරීම හෝමාගම සුගත බිම්බාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා විහාරාධිපති පූජ්‍ය පානළුවේ පඤ්ඤාරාම ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එම කටයුතු සිදු කෙරුණා ජනාධිපතිතුමා ඇතුළු රජයටත් රටවාසී සියලු දෙනාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ සංවිධානය කර තිබුණේ හෝමාගම සිදුහත් බොදු ජනපදනමයි අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා බෙතර යන්ත්‍රানুසාරින් ක්‍රියාත්මක වන නිර්මාණයක් මගින් කොරෝනා වෛරසය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පිළියන්දල ධර්මශාස්ත්‍රෝදේ පිරිවෙන් විහාරස්ථානයේ කටයුතු කළා කොරෝනා වෛරසය ලොවින් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමිනුයි මෙම දැනුවත් කිරීම සිදු කෙරුණේ විහාරාධිපති පූජ්‍ය පෙතිගමුවේ රාහුල ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත විහාරස්ථ දායක සභාවයි මෙම නිර්මාණය සිදු කළේ කැලණිය පොලිස් වසම් 12කට අයත් සෑම විහාරස්ථානයකටම වේරි ආහාර ලබා දීම සිදු කෙරුණා යටතේ විහාරස්ථාන 225කට වියලි ආහාර පූජා කෙරුණේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශවන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජමහ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටි මහින්ද සංඝරක්කිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත එම කටයුතු සිදු කෙරුණා වැල්ලම්පිටිය සේදවත්ත නවලෝක විහාරයේ කේන්ද්‍ර කරගනිමින් ප්‍රදේශීය ජනතාවට වියලි ආහාර ලබා දීම සිදු කෙරුණා විහාරාධිපති පූජ්‍ය පන්නල ඥානලෝක ස්වාමින් වහන්සේගේ ඉල්ලීම මත පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත ශාන්ති පදනමයි මේ ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා පොලිසියේ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ හා පරිත්‍යාගශීලී නෙක්ව බස්නාහිර පළාතේ ජීවත් වන දෘශ්‍යබාධිත පවුල් සඳහා වියලි ආහාර ලබා දුන්නා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන්ුයි මේ ක්‍රියාත්මක කෙරුණේ දෘශ්‍යබාධිත සේවා පදනම නියෝජනය කරමින් පැමිණි පිරිසට මෙහිදී වියලි ආහාර පිරිනැමුණා 2020 වෙසක් කුලෙල ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ පැවැත්වීමට ඇමරිකාවේ හා කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පියවර ගත්තා භක්ති ගීත ඇතුළු විශේෂාංග රැසක් මෙහිදී පැවැත්වුණා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වර්ෂාපතනයක්ද ඇති විය හැකියි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව වාර්තා කරලා තියෙනවා සබරගමුව ඌව මධ්‍යම උතුරු මැද පළාත සහ දකුණු පළාත්වලත් කළුතර අම්පාර සහ මඩකලප දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් විශේෂයෙන්ම තාවකාලික තද සුළං සහිත තත්ත්වයන් ඇතිවීමේ අවධානම ඇති බවත් අපි ජනතාවට මතක් කර සිටිනවා විශේෂයෙන්ම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව පියවර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා ගාල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ මන්නාරම සිට කංකාසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ වාර්තාව පෙන්වා දී තිබෙනවා ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ක් 80ක් තරම් තද සුළං සහිත තත්ත්වයන් ඇති විය හැකි බව පෙන්වා දී තිබෙනවා ඒ සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන් සුබ දවසක් ඔබට